සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තගත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම රෝෂිණී විජේසූරිය මුලින් අවධානය දවස උමසුම් කළ සිරස් පළ වෙත මහ බැංකුව වගකීම් පැහැර හැර ඇතැයි ජනපති ගින්දොස් ක්‍රියාකලාපය ජනපතිගේ දැඩි දෝෂ දර්ශනයට අතන ඉන්න ඔක්කොම ඉකොනොමිස්ට් අනේ ලක්ෂ ගණන් පඩි ගන්න මොනව කරන්නේ මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව දැන් මම දීලා තියෙන ඔයගොල්ලන්ට ක්‍රමවේදයක් ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න ETI අධ්‍යක්ෂ මණ්ඩලය අතරම් කොට ගන්නයි අධිකරණයෙන් වරෙන්තු අර්ජුන් මහේන්ද්‍රන් හරිජන් වෙයි නීතිපති අධිකරණයට කියයි තැපැල් ඡන්දයට මෙවර දින 6ක් වෙන් වෙයි स्वर्गस्थ वो अर्नेस्ट पोर्ट टपियतुमान के अवसान काटियो तो ब्रह्मस्पतिन दा कालुतर दी कोविड वासांगते बालपहम हमवे मेरठ आर्थिक के गणनागी में संधा किसी दुक्रिया मार्ग या गिरन नमति बाबटे जनादिपति गोटाबे राज्यपक्ष महता श्रीलंका महाबैंक कोटे अद दरिलेसे दोषारोपण एकला महाबैंकुवे निलधारिन पिरिसक් සමග අධිපති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ආර්ථික ගොඩනැංවීමට මහබැංකුව සතු ක්‍රමවේදය හෙට තමන්ට ඉදිරිපත් කරන ලෙසයි. දවසේ පුවත महाबैंक अधिपति महाचार्य डब्ल्यू डी लक्ष्मण महता ऐतुलु एहि ज्येष्ठ निलधारीन सह जनाधिपति गोटाबे राजपक्ष महता अतर विशेष साकाच्छावक अद जनाधिपति कार्यालय दीप वेत्तुना ලකුරටවල් විතරක් නෙවෙයි පොඩි රටවල් පවා සෙන්ට්‍රල් බැංක්ස් විශාල පියවරවල් අරගන්න ඇමරිකාව ෆෙඩ් එක 600 බිලියන් US මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා දැන් මේ බලන්න ෆෙඩ් කමිට්ස් ටු යූස් ෆුල් රේන්ජ් ඔෆ් ටූල්ස් ටු හෙල්ප් ද ඉකොනොමි ත්‍රූ අන්ප්‍රෙසිඩෙන්ටඩ් ටයිම් දැන් අපි මොකද්ද පාවිච්චි කරලා තියෙන ටූල් එක කිසිම දෙයක් අපේ මහා බැංකුව කරලා නැහැ මේක මහා බැංකුවත් භාණ්ඩාගාරයක් තමයි මොනිටරි ඇන්ඩ් ෆිස්කල් පොලිසි එක කරන්නේ හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ ඉකොනොමික් පොලිසි එකට හරියන්නේ. ඔයගොල්ලෝ ළඟ විවිධ ටූල්ස් තියෙනවා මේකට. ඒ ටූල්ස් පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහා බැංකුව කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් නිදා ගන්නවා. අපි කිව්වේ රුපීස් 150 බිලියන් මේ බැංකුව වලට දෙන්න. මේ බිස්නසස් වල වැරද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පැනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට සිකියුරිටි එකක් හැටියට තියාගෙන බැංකුව වලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉකොනොමි එක දුවවන්න මේ මනී සර්කියුලේෂන් එකනේ මේක සිම්පල් දෙයක් නේ මේ බේසික්ස් ඔෆ් ඉකොනොමික්ස් නේ හැබැයි ඕගොල්ලෝ මොනවද කරන්නේ ඕගොල්ලන්ගේ වැරදි එන්නේ රජවල් පිට දැන් බලන්න ෆයිනෑන්ස් කම්පනීස් වලට වෙලා තියෙන වැඩේ ඕගොල්ලන්ගේ වගකීමක් නේ මේ ෆයිනෑන්ස් කම්පනීස් නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම ඒව කරන්නේත් නැහැ ලීසින් කම්පනීස් ඒව කරන්නේත් නැහැ ETI එක ඒක ඕගොල්ලෝ වැරදි විදියට කරලා අන්තිමට ගෙවා ගන්න බෑ මේ මිනිස්සුන්ට සල්ලි ඊට පස්සේ දව ෆයිනෑන්ස් අපි දන්නේත් නැහැ ඒක වහලා දැන් ඒකට සල්ලි ගෙවන්නේ ඒව කළමනාකරණය කරන්නේ නැහැ ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට් ලක්ෂ ගණන් පඩි ගන්න මොනව කරන්නේ ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා මේ ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව දැන් මම දීලා තියෙන ඔයගොල්ලන්ට ක්‍රමවේදයක් ඒක ඔයගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න මේ බලන්න අනිත් රටවල් ස්මෝල් ඇන්ඩ් මීඩියම් සයිස් බිස්නසස් බේර ගන්න කරන වැඩ කොහේ අපේ අය කරනවා ඒක ඔයගොල්ලෝ අභාව අමාරුවේ දාන්න රජයට අපහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ ඔයගොල්ලගේ රාජකාරිය කරනවා නම් මාස 8ක් දැන් මම පත් වෙලා ආපු දවසේ ඉඳලා මම කියනවා මේ
අපි ඉකොනොමිය එක ගෙනියමු වැටිච්ච ඉකොනොමිය එක කියලා. මට ඕනේ නැහැ ගියා ආණ්ඩු කරපු වැරදි ගැන අරවා මේවා කතා කරන්න. නමුත් ඕගොල්ලෝම දන්නවනේ. ওই බැංකුවේ හොරකම් කරනකොටවත් ඕගොල්ලෝමනේ හිටියේ. ඒවයිද ඒකලන්ට සහයෝගය දුන්න නම් ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි? මහ ජනතාව දැනගන්න ඕන. මේ වගේ නිලධාරින් එක්ක කරන්න පුළුවන් ද වැඩ? මට ජනතාව දීලා දෙනවා විශාල බලයක් මේ රට හදන්න කියලා. මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න. කොරෝනා වෛරසයක් ආවා. ඒක අද ලෝකයේ ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, යුද හමුදාව, උද්‍යාංශ, පොලිසිය මේවා කැපවීමෙන් වැඩ කළා. අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා නැවතත් රට යථා තත්ත්වයට ගේන්න. දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න. ඒකක තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ. දැන් ඒක අපි කරන්න මට ඉඩ දෙන්න. මොනවද මට දීලා තියෙන උපදේශ? මොනවත් නැහැ. මම කල්පනා කරලා කියපු එක කරන්නවත් ඔයගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ. ඒකටත් බ්ලොක් කරනවා. මම වැරද්දක් නම් කියන්නේ කතා කරලා කියන්න. මම මේ කියන දේ වැරදි නම් ईटीआई समागमे अध्यक्ष मंडल सामाजिक सीदना अतनकोट गेन अधिकरणेट इदिरिपत्करण लेस कोलंब महेश्वरात अधिकरणे अद बरेंतुनिक उत्कला ए ईटीआई गणुदेन करुवान तिदिनकु विसिन पवरातिबू नाडुव अद विभागेट कत्त अवस्थावेदी ईटीआई गणुदेन करुवान तिदिनकु विसिन पवरातिबू नाडुव अद विभागेट गनुने कोलंब अतिरेक महेश्वरात प्रियंतलीनगे महता इदिरिये තන්පත් කළ මුදල් ආපසු නොගෙවූ බවට ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ට එරෙහිවයි අදාළ නඩුව පවරා තිබුණේ. අධිකරණය මීට පෙර ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව් දෙනාට දැනුම් දී තිබුණේ අද නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසයි. කෙසේ වෙතත් එම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වන ජීවකේදිරිසිංහ, නාලකේදිරිසිංහ, අසංකේදිරිසිංහ සහ දීපයිදිරිසිංහ යන අය අද අධිකරණ හමුවේ පෙනී සිටියේ නැහැ. කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලේනගේ මහතා එම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව් දෙනා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස වරෙන් තුනිකුත් කළා. අදාළ නඩුව ඔක්තෝබර් 8 වෙනිදා යළි කැඳවීමට නියමිතයි. මෙතර ETI සමාගමේ අක්‍රමිකතා සහ ආයතන ක්‍රියාපිලිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 9 වෙනිදා අනාවරණය වුණේ. එම සමාගමේ ලියාපදිංචියේ ගැටළු පිළිබඳ වසර ගණනාවකට හිතදී කරුණු හෙළි වී ඇතත් මා බැංකුවේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැන නොමැති බවයි. ETI සමාගම සිය තැන්පත් කරුවන්ට තැන්පත් මුදල් ගෙවා දැමීම නතර කර මෙවන විට වසර දෙකහ මාර්ග පමණ කාලයක් වන අතර මේ තැන්පත් කරුවන් දීර්ඝ කාලයක් ඒ සඳහා විවිධ අරගල කරමින් සිටිනවා. තන්පත් කරුවන් තිදෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවර ඇති නඩුවට අමතරව ශ්‍රේෂ්ඨ අධිකරණයේ තවත් නඩුවක් පවර ඇති අතර ඒ ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතයි. ඒ ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මහ බැංකුව ඇතුළු 18 දෙනෙකු වරෙන්තු කරුවන් කරමින් ETI සමාගම තන්පත් කරුවන් 24 දහසකට පමණ ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් බිලියන 23කට අධිකයි. මෙතර ETI ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මහ බැංකුවේ උසස් නිලධාරීන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය දැනුම් දී ඇතැයි නීතිපතිවරයා කොළඹ සිර ත්‍රිපුද්ගල මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධ නඩුව සිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල් හමුවේ අද කැඳුරු ලැබූ අවස්ථාවේදී මහබැංකු බැඳුම් කර වංචාවට අදාළව ගුණ කර ඇති නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානක යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ එම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර ඇති බවයි. ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් දැනුම් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. මේ හිතුවෙන් අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදාරපර නීති ක්‍රියාදාමය සංශෝධනය කිරීමට අවශ්‍යදයි නීතිපතිවරයා සිංගප්පූරු නීතිපතිවරයාගේ නිමසීමක් කළ බවද ඔහු අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇති බවයි. ඊට අදාළව මෙම නඩුව තුළද සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා. වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු කියා සිටියේ මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචි හේවනමැත්තා මෙවන විට සිංගප්පූරුවේ වාසය කරන බවත් ඔහුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටම වයි. මේ අනුවම විත්තිකර වෙත යලි සිතාසි නිකුත් කළ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල මෙම නඩුව නැවත නොවැම්බර් 17 කැඳවීමට නියෝග කළා.
COVID-19 වෛරසය ආසාදිතව සිට සුවය ලබා නිවසට පැමිණි අනුරාධපුර කැබිතිකොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවකට යලිත් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ඇය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාන්තාවගෙන් නැවත වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. මෙතර වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබමින් සිටි 29 දෙනෙකු අද සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමග COVID-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1371ක් දක්වා ඉහළ ගියා. අනුරාධපුර කැබිතිගොල්ලෑව හල්මිලෑව ප්‍රදේශයේ 36 හැවිරිදි කාන්තාවක් COVID-19 වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණේ පසුගිය මාස 18 වෙනිදා කුවේටේ සිට මෙරටට පැමිණීමත් සමගයි. එයනුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිට PCR පරීක්ෂණයකින් පසු ඇය පූර්ණ සුවය ලබා නිවසට පැමිණ තිබෙන්නේ පසුගිය 14 වනදායි. කෙසේ වෙතත් ඊට දිනකට පසු නැවතත් ඇයට COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යොමු කර තිබෙනවා. කොරෝනා පිළිබඳ සැකකරන රෝග ලක්ෂණ අමනේ සහ පාචනය ඇති වෙලා තිබෙනවා. එම රෝග ලක්ෂණත් සමග තමයි ඇය රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. ඒ පරීක්ෂණවලදී තහවුරු වුණා ඇයට කොරෝනා රෝගී ඇති බවට. අපි මේ PCR පරීක්ෂණයෙන් කරන්නේ වෛරසයේ තියෙන එන්නේ ප්‍රෝටීන් කොටස් අඳුනා ගැනීමක් නිසා සම්පූර්ණ වෛරස අඳුනා ගැනීමක් නෙවෙයි එලිසක් මැරිච්ච වෛරස් වල වෛරස් කොටස් තිබුණත් ඒ PCR පරීක්ෂණය පොසිටිව් වෙන්න පුළුවන්. අදාළ කාන්තාව සිටි නිවසෙහි ඥාතීන් තිදෙනෙකු නිවස තුලම නිරෝධාහාර ලක් කිරීමටද ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාන්තාවගෙන් නැවත වෛරසයේ බෝවීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. මේ යැනි අවස්ථා කිහිපයක් මීට පෙරත් තිබුණා. මේ කාන්තාව විසින් අනිත් අයට මේ රෝගය බෝ කිරීමේ හැකියාව ඇති කාන්තාවක් මේ අපි හඳුන්වන්නේ මිය ගිය එන්නේ කොටස් හැටියට සිරිත් පරිදි මේ කාන්තාව නැවත සිටි රෝහලටම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් නමුත් මේ කිසිම සේත්ම බිය විය යුතු කාරණාවක් නොවේ. මෙතර COVID-19 ආසාදිනේ වී සුවය ලැබූ සංඛ්‍යාව 1371ක් දක්වා ඉහළ ගියේ තවත් ආසාදිතයන් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමගයි. නව COVID-19 ආසාදිතයන් 9 දෙනෙකු අද දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1904ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම උමාඔයේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සඳහා ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට අයත් ඉරාන ජාතිකයන් 85 දෙනෙක් රැගත් එරට ගුවන් සේවයටත් විශේෂ ගුවන් යානයක් ටෙහරාන් නුවර සිට ඊයේ පසරුවේ කරුණාක ගුවන්තොටුපළ වෙත පැමිණියා. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව උමාඔයේ පිහිටි කරඳගොල්ල විශේෂ නේවාසික නිරෝධායන කඳවුරක යුද හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායනට යොමු කිරීමට නියමිත බවයි. මෙතර ගුවන්තොටුපළේ මගී පරයන්තය තුළදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන උෂ්ණත්ව මාපක කැමරා කරුණායක ගුවන්තොටුපළට පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි බලාපොරොත්තු වෙන අගෝස්තු 1 වෙනිදාට කරුණායක ගුවන්තොටුපළ විවෘත කරනවත් එක්කම මත්තල ගුවන්තොටුපළත් විවෘත කරන්න සංචාරකීන්ට අපි බලාපොරොත්තු වෙනවා. ඉතා ඉක්මනින්ම අපේ සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න එක ලොකු පිටුවහලක් වෙනවා. ජනාධිපතිතුමාට උවමනා වුණා විදේශ රටවල ඉන්න අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකින්ව ලංකාවට හැකි බලාත්මක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල පවරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. මෙතර ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 181කට අධිකයි. COVID-19 වලින් නිදහස් වූ බවර ප්‍රකාශ කළ නම් සිලන්තයෙන් දින 24කට පසු අලුතින් ආසාදිතයන් දෙදෙනෙකු හමු වී ඇති අතර ඔවුන් මෑතකදී බ්‍රිතාන්‍ය සංචාරය කර ඇති බවර විදේශ මාධ්‍ය වාර්තා කළා. COVID-19 දෙවන රැල්ලක අවදානමකට මුහුණ දී සිටින චීනයෙන් අදත් නව ආසාදිතයන් 40 දෙනෙකු වාර්තා වූ අතර දින 50කට පසු නව පොකුරෙන් හමු වූ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවනවා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින අද මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කළා. ඒ මැතිවරණ කොමිසමේ සමාජිකයන් අද පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි. මහමැතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමුවරට මහින්ද දේශප්‍රිය සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම අද පස්වරුවේ රැස් වුණා. ඒ මැතිවරණ මහලේ කම් කාර්යාලයේදී
राज्यायतनूली इहित संधान दिन हतरहिम चंदे प्रकाश क्रीमट अवस्थाव नुलद पिरिस्वेनुवेन जूली विस्स सह विसियकेन दिन वलदी चंदे सलकुन क्रीमट अवस्थाव हिम्युन बवद मैतिवर्न कोमिसमे सभापतिवर्यागे अत्सनेन निकुत्कल निवेदने संधान मैतर महामैतिवर्ने नीलचंद दन्वीम पत्रिका तपालट भारदीम जूली मास 11 12 सह 13 वन दिन वलदी सिदु क्रीमट नियमितव तिबेनवा नीलचंद दन्वीम पत्रिका बेदहरेमे अवसन दिने जूली 29 वनिदा वन अतर नीलचंद दन्वीमक नोलबू चंद हिमियंट 2019 चंद हिमी नामलेखने लियापदिंच लिपिनेट अदाल तपाल कार्यालय वेत गोस स्वकीय अनन्यताव प्रकाश करीमेन पसु नीलचंद पत्रिकाव लबागत हेकी बवद मैतिवरण कोमिसम निकुत्कल निवेदने वेडिदुरट संधान मैतर दनट पवतेन कोविड-19 वसंगत तत्व हेतुवेन सौख्य नीति रीति यटते महामैतिवरणे पूर्व प्रचार कटयुतु सिदु करन आकारय सह मैतिवरण दिनेदी तम दायकत्वय लबा दिय युतु आकारय संबंधयेन साकच्छा करीमट महाजन सौख्य महाजन सौख्य परीक्षा රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. රහතන් වහන්සේ කෙනෙක් වුණත් මෙම මනාප ඡන්ද ක්‍රමයට යොමු වුණොත් එයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මනාප ඉල්ලන්න සිද්ධ වෙනවා. අන්න එවැනි ඡන්ද වැඩපිළිවෙලක් තියෙන්නේ. නමුත් අපි ජනතාවට හානියක් ඇති නොවන ආකාරයට තමයි මේ මැතිවරණ වැඩපිළිවෙල කරන්නේ. මැතිවරණ කොමිසම හිටපු ජනපති මෛත්‍රීගේ තෑගි උලෙල තහනම් කරයි. අපේ හිටපු ජනාධිපතිතුමා ලාභ ප්‍රචාරයක් ගන්න බාල වැඩක් කරයි කියන එකයි රටේ ජනතාව කියන්නේ. මේ වගේ වැඩ කරපුවාම ජනතාව හිතනවා එතුමා ඒ විදිහටම තමයි එතුමගේ ජන අධිපති කාලෙත් කරන්න ඇත්තේ කියලා අහවලා ආවිල දෙන්නංගුව තහඩු එනම් එහාට ගහමු මනාපයක් ඕක ආරංචියක් තව එකෙක් එනවා ඒකටත් දෙනවා මනාපයක් දෙන්නම් කියලා දැන් මෙහෙම මනාප දෙන්න පුළුවන් තහඩුවටද පුටුවටද සාස් පාණ්ඩද කියන එක නෙමෙයි අනාගතයක් තියෙන වණ්ඩාමක් තමයි අපි පාර්ලිමේන්තු යවන්න ඕනකම තියෙන දැන් අද දවසේ මට මොනවද කරන්න බැරි එළවලු පෙට්ටියක්ම ගෙනල්ලා මේක උඩ පෙන්න පෙන්න මට අහන්න පුළුවන් සැපද සතුටුද සන්තෝෂද අපි ඒව කරන්නේ නැහැ හැබැයි මතක තියාගන්න ජනතාවගේ දුක දැනෙන නහරේ හරියට වැඩ කරන්නට මං හිතන්නේ දේශපාලනෙන් ඉස්සෙල්ලා මේ නහරේ වැඩ කරනවද නැද්ද කියලා චෙක් කරලම ආවොත් තමයි හොඳ. එක කාලයක් රැට්ටයට ගෙවල්ලා සිරින් ගන්න හැදුවා. දැන් කොරෝනා වලට බෙහෙත් දෙන්න හදනවා. පුතාවයි බාප්පාවයි පරද්දන්න බැරි විදිහට සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ මහත්තයාට ලං කරන්නවත් බැහැ. වැඩි මේ මැතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපුව පරාජය කරන්න කලින් ওই ලයිස්තුවේ නාම යෝජනා දීපු කට්ටියව නවත්ත ගන්න උත්සාහ කරා. සමහර කට්ටිය කොහොමවත් 100ට එකක් විතර එහෙම වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මෙතන සජිත් ප්‍රේමදාස මහතා සමග කණ්ඩායමක් හැටියට තමයි අපි මේ ඉදිරි පෞගිය ජනාධිපතිවරණයලත් ඉල්ලලා එතුමා තිස්සමාරාම ඉවරණ කොට්ටාෂේ අපි වැඩි ඡන්ද 51000ක් ජයග්‍රහණය කළා. ඒතකොට මේ පාර ආවනම් අපි ජයග්‍රහණය කරන්නේ 75000 වැඩි ඡන්ද. ඒ නිසා අපි වත්තරල ගියේ ගැන කලකාටුයි. රාජපක්ෂ මහත්තුරුන්ගේ පැවැත්ම පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එහා පැත්තේ දේශපාලනේ ඉන්නකම්. අපිට අනුර බණ්ඩාරනායක වගේ රාජපක්ෂ මහත්තුරුන්ට රනිල් වික්‍රමසිංහ. අනුර බණ්ඩාර මහත්තයා ඉන්නකම් අපි දිනනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නකම් රාජපක්ෂ මහත්තුරු දිනනවා. අද ජාතික සමගි බලවේගයේ අපේක්ෂකයෝ සජිත්ගේ දුර්වලකම නිසා දවසෙන් දවස ඉවත් දුරකථනය වරප්‍රසාදවලට මුදල් වලට එක්කෙනෙක් දෙන්නේ පැන්නට පේව පාවා දෙන්න අයට සමගි ජන බලවේගය තුල ඉඩක් නැහැ. ඒ නිසා ස්වභාව ධර්මයා විසින් මේ අය පන්නනවා. කවුරුන් ගියත් ටෙලිෆෝන යදිනවනවා. ගාල්ලේ විජේ මුළු රටටම පවසනවා. තව කට්ටිය ළඟදි ඒකෙන් ගැලවෙනවා. ඒ තුල විජේ පාලගේ නම කියවෙනවා. C
සිරිකොතේ බලය ඇල්ලීමට සූදානම් වන සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් තමා සමග මුහුණට මුහුණ සංවාදයකට එන ලෙස එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අභියෝග කරනවා. ඒ හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහනට ඊයේ එක් වෙමින් මෙමෙතිවරණේ අවසන් වෙලා පරාජයට පත් වුණාට පස්සේ ඔය නායකයා අපි හොයාගත්තේ මේ යාල කැලේ. මෙමෙතිවරණේ අවසන් වුණාට පස්සේ අපිට ඔය නායකයා හොයාගන්න වෙන්නේ හිමාලයේ කැලේ. හිමාලයේ. ඔව් කීතර අපි යාලෙන් හොයාගත්තා. මේතර හොයන්නේ නැහැ හිමාලයේ. මේක තල්ලන්න දෙන්නේ නැහැ. හිමාලයට කියලා නායකයා හොයන්න වෙන්නේ. ඒ කියන්නේ ඒක නතුරුදාම් වෙලා හිටියේ. පරාජයට මූණ දෙන්න බැරුව අතුරුදාම් වෙලා හිටියා කියන එක බොහොම පැහැදිලිනේ. කවුද නායකයා? පුළුවන් නම් 1 to 1 එන්න කියන්න. අන්න හොඳ අවස්ථාවක් තමයි. රංගේ බණ්ඩාර එනවා. පුළුවන් නම් ওই සිරිකොත අල්ලනවා කියන සජිත් ප්‍රේමදාස මහත්තයා රංගේ බණ්ඩාරත් එක්කලා ඔබේ නාලිකාවේ වෙලා වෙන් කරලා ඉල්ල මූණට මූණ සංවාදයකට එන්න කියන්නේ සන්දානේ හැදුවා කියන එකයි. ඔය කියන කාරණා පිළිබඳව අපි වේදිකාව සකස් කරන්න සූදානම්. ඒක නන්ද ගැටලුවක් නෑ. අපි මේ විවෘතෝ මේ කියන්නේ. මම අභියෝග කරන එන්න. ඔය කියන කාරණා ඔක්කොම එක වෙනසක් කරන. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සටන තියෙන්නේ ආණ්ඩුව ඇල්ලීමේ සටන ආණ්ඩුව ගැනීම. මේගොල්ලන්ගේ සටන තියෙන්නේ සිරිකොත ඇල්ලීම. මොකද්ද මේගොල්ලන්ගේ සටන තේමාව? ඒ ආණ්ඩු බලය අරගෙන සිරිකොත ආණ්ඩු බලය ගන්න. කොයි ආණ්ඩු බලය ගන්න? තම රජයක් යටතේ සිදුකරන පළමු කාර්ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවර කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගී ජන බලවේගයේ අද පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අපේ රටේ ජනතාව විඳින දුක විශේෂයෙන්ම මේ කාලය තුල අද මිල පාලනයක් තියෙනවද? හිතන මිල ගණන් අය කරනවා. කොහොමද රටේ ජනතාව ජීවත් වෙන්නේ? අපි යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ මොන මොන අඩුපාඩුකක් තිබ්බත් අපි බාණ්ඩ මිල ස්ථාවරව තබා ගත්තේ නැද්ද? තවත් අඩු කරගන්න ගිහිල්ලානේ දැන් මේ පරිපූර්ණ කෑවේ. දැන් බැංකුවත් එක්ක තියෙන ප්‍රශ්නේ. දැන් රජයේ නිවේදන නිකුත් කරනවා මේ සාහනය දෙන්න අර සාහනය දෙන්න කියලා. මොකද හම්බ වෙනවද? ජනතාව සනසන්න මේ නිවේදන නිකුත් කරනවා. නමුත් ඒ නිවේදන ක්‍රියාත්මක කරන්න බෑ. මොකද බැංකුවලට සල්ලි නෑ. අනිත් එක මහා බැංකුව සෙන්ට්‍රල් බැංක එක. මේ රජය කියන්නේ විදිහට ඒගොල්ලෝ සාහනය දෙන්නේ නෑ. අපි තාන්නු කරලා තියෙනවනේ. ඒ වගේම මැතිවෙන නීති රීති. දැන් මේ නීති රීති දිහා බැලුවාම මේක ඡන්දයක් තියන්න නෙවෙයි ඡන්දයක් නොතියන්න හදපු නීති රීති. දැන් මේ නීති රීති යටතේ ඡන්දයක් තිබ්බොත් 140ක්වත් ඡන්ද දෙන්න. ඒක තමයි ඇත්ත. අනිත් එක රැස්වීමක් තිබ්බොත් 100ක්වත් 500ක්වත් අපි ලයිසු දෙන්න ඕන. කරන්න පුළුවන් දේවල්, කරන්න බැරි දේවල් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඕන දේශපාලන පක්ෂත් එක්ක. අපි තමයි මින්මැත්තේ තියෙන අපහසුකම් දන්නේ. දැන් සෞඛ්‍ය නිලධාරීන් කිව්වා ඡන්දයක් තියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මම දැක්ක ඊයේ ජාසිංහ කියනවා දෙවන රැල්ලක් ඇති වෙඩි ඉඳ තියනවා කියලා. ඉතින් මේක පරස්පර විරෝධීයි. දැන් උතුරු කරේ මං හිතන්නේ විශාල කොරෝනා බියක් ඇති වෙලා තියෙනවා මට ලැබෙන ආරංචි අනුව මේ කොරෝනා බිය ඇති කරලා තියෙන්නේ බලධාරීන් විසින් මට දැන් 100ට 200ක් විශ්වාසයි රජයට 113ක් ගන්න බෑ ඉතින් අපි ජනතාවගේ ඉල්ලීමක් කරනවා Tamanta තියෙන පීඩණයට හරි උත්තරයක් දුන්න නැත්නම් මේ මැතිවරණයෙන් පස්සේ පීඩණය වැඩි වෙනවා සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලකණු විනාශ වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා දෙක්ව සිටියා. ජනාධිපතිතුමා නිර්දේශ කළේ බැංකු පද්ධතිය මූල්‍ය ආයතන පද්ධතිය රටේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන කටයුතු කරන්න කියන පණිවිඩය තමයි දුන්නේ. මේ අභියෝගයේ එල්ල වෙන්නේ ඒවැය පරිපාලන නිලධාරීන්ට පමණක් නෙමෙයි. විශේෂයෙන්ම මේ රටේ මූල්‍ය ආයතන හිමිකරුවන්ට තවදුරටත් මේ රටේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම මේ තැන්පතු අරගෙන පසුගිය කාලවල පලාගිය තැන්පතු කරුවෝ ඉන්නවා. ඒ හිමිකරුවෝ අද සුඛ විහරණේ ලබනවා මුදල් තැන්පත් කරපු තැම්පත්කරුවෝ හා බරපතල පීඩාවලින් ඉන්නේ. ඒ තැම්පත්කරුවන් වෙනුවෙන් ලැබිය යුතු සහන ලබා දීමට ඔවුන් කටයුතු කරන්න ඕනේ ඉදිරි කාල පරිච්ඡේදය තුළ. එසේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග රජයේ හැටියට ගන්නවා කියන අනතුරු ඇඟවීම තමයි මේ ඉදිරිපත් වෙන්නේ. සමගි ජන බලවේගයේ තියෙන අර්බුද එකම hina යන එක්සත් ජාතික පක්ෂේ නැත්තට නැති කරලා මේ බලවේගය හදලා බලවේගය හැදීම සඳහා මූලික වෙච්ච මංගල සමරවීර බලවේගය දාලා ගියා. මේක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද සජිත්ගේ දේශපාලන ජීවිතේම මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණු මහා බලකණු විනාශ කිරීම. කිසිම මිනිහෙක්ගෙන් වතුර එකක් බොන්නේ නැහැ. කිසිම මිනිහෙක්ගෙන් පන්සලකින්වත් ප්ලේහෙන්ටියක් බොන්නේ නැති. කිසිම හෝටලෙකින් බත් ටිකක් කන්නේ නැති. එහෙනම් දේශපාලඥය දැකලා තියෙනවා මේ සිංහල රජ කාලේ අපේ රජ කෙනෙක්වත් එහෙම හිටියා කියලා අහලා තියෙනවා. උමලාට අදිරවත් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් සමුද බලවේගය. දැන් මෙහෙමනේ එක්සත් ජාතික පක්ෂයේ තනි පක්ෂයක් හැටියට හිටියම අපි 13 ලක්ෂයක් වැඩියෙන් දිනුවා. එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩිච්චම මොකද වෙන්නේ? 120ක් 25ක් ඒ පක්ෂෙන් අනිත් පක්ෂයට යනවා. අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ? තව 110ක් විතර දෙගොල්ලන්ටම නැතුණි හැඳ වෙනවා. අපිට 150යි සීමාව පන්නන එක හරි ලේසි පන්නලා ඉවරයි.
කොවිඩ් අර්බුදයත් සමග ආණ්ඩුව ජනතාවට ලබා දීමට නියෝග කළ සහන වළක්වා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බබට එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක මහතා චෝදනා කරනවා. ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මම එදා ඉඳන්ම මහ බැංකුවේ මූලික පුටුවල ඉන්න අය තමයි මේ රටේ ආර්ථික නැත්තර නැති කරන්න කියලා කිව්වාම අපට යම් අය චරිත ඝාතනය කරන්න. හැබැයි මම අගය කරනවා ජනාධිපතිතුමාත් කිව්වේ මහ බැංකුවේ අයට තමාගේ ක්‍රියාව කරන්න බැරි නම් ඉල්ලාස්වීම තමයි වැඩි සුදුසු කියලා. 2015 ඉඳන් 2009 බැන බැන හිටපු විපක්ෂ ආණ්ඩුවට ඇවිල්ලා තියෙන දේත් නැති වෙලා තමයි තිබෙන්නේ. කරුණාකර මේ අවස්ථාව උපයෝගී කරගෙන ඡන්දය තුලින් කරන්න බැරි දේ කරන්න පුළුවන් කණ්ඩායමක් දිය යුතුයි කියන මතය තමයි අපි සිටින්නේ. සුළු සහ මධ්‍යම ලොකු කම්පැනි වලට මහ බැංකුවෙන් කිසිසේත්ම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මහ බැංකුව එතන ඉන්නවා කියලා පර්වතයක් වගේ. මේ 104ට දෙන පොලි ප්‍රමාණයෙන් කාටද මේක දීලා තියෙන්නේ? අපි ඉල්ලනවා මහ බැංකුවෙන්. ඔබතුමලා දීලා තියෙනවා නම් කරුණාකරලා පෙන්වලා දෙන්න කාටද දීලා තියෙන්නේ? සත් ජාතිය පක්ෂය කියන්නේ යෝධ පක්ෂයක්. ගහක එක කොළයක් දෙකක් නැතුණා කියලා ගහක් නෙමරෙන්නේ නැහැ. එක්සත් ජාති පක්ෂත් ඒ වගේමයි. අපි කතා කරපු එක නැවතුවේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ. දැන් අපිට පේනවා නාඩගම් නටන අපේ මහ ගෙදරින් එළියට ගිහිල්ලා කුලි ගෙදරවල එකතු වෙලා අද අත්වල් බැඳගෙන ඒගොල්ලෝනි මෛත්‍රීපාල සිරිසේ නැ කරන ජෝගිය. අනිවාර්යෙන් අපි වැඳලා පුදලා කියනවා එකමුතු වෙ යුතුයි කියලා. වෙන්න බැරි නම් ඒක තේරෙන්නේ නැත්තම් මොනවද අපිට කරන්න පුළුවන්? අපේ පක්ෂේ සටන් කරන්නේ ආණ්ඩුවක් ගන්න මිසක් සිරිකොතක් ගන්න නෙමෙයි. සිරිකොත අපේ. අපේ සටන තියෙන්නේ පොහොට්ටුවත් එක්ක. සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයත් ආණ්ඩුවත් සමග ඩීල් දේශපාලනයක නිරත වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. සයිද් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බලවේගයේ ගාහනේ දිගටම මහින්ද රාජපක්ෂ මහත්තයා සමග රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සම්බන්ධයක් තියෙනවා. සයිත් ප්‍රේමදාස මහත්තයම කියනවා ආණ්ඩුව ගත්ත ගමන් අපි ගෝඨාභය මහත්තයත් එක්කද කියලා ආණ්ඩුව කරන්න ලෑසි. ඉතින් ඒකෙන් මොකද ඒ ඩීල් එකේ තෝ. දෙගොල්ලොම ඩීල් එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ සයිත් ප්‍රේමදාස මහත්තයා පෙරදුන ගමන් කිව්වේ මම ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා. මේ දෙගොල්ලොම ඩීල් දේශපාලනේ ඉන්නේ. එක්කෙනෙක් තව එක්කෙනෙකුට ඇඟිලි දික් කරගත්තා. සයිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමත් ආණ්ඩුවත් එක්ක ඩීල් එකේ ඉන්නවා. සයිත් ප්‍රේමදාස මහත්තයාට චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඩීල් එකේ ඉන්නවා. දෙගොල්ලොම ඩීල් දේශපාලනේ තමයි යෙදিলা තියෙන්නේ. UNP එකත් සමග ජන බලවේගයත් දෙකට බෙදිලා ඇතුලේ කා කොටා ගන්න එකට ගමේන් එක්සත් ජාතික පාක්ෂික විශාල කලකිරීමක ඉන්නේ. ඔවුන් සම්පූර්ණයෙන් අපිට සහයෝගය දෙනවා. 2015 පසු බලයට පැමිණි යහපාලන රජය ඉස්ලාම් අන්තවාදයේ පිළිබඳ තමන් පැවසූ කරුණු කෙරෙහි අවධානය යොමු නොකළ බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මෙම කරුණු අනාවරණ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී. මොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමසම හමුවේ ඊයේ දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නා. ඊ රාත්‍රියේ සාක්ෂි ලබා දෙමින් ඥානසාර හිමියන් සඳහන් කළේ කුරාණයේ ඉගැන්වීම් වලින් ඔබට ගිය හදිස්හි සඳහන් දේ තුළ වහබ්බාදයේ සහ අන්තවාදයේ ව්‍යාප්තිය සිදුවන බවයි. පහළ ශ්‍රේණිවල රජය ඉස්ලාම් පෙළපොත්වල හදිස් හදාරා යහගුණැත්තෝ වෙමු යනුවෙන් සඳහන් කර තිබුණද එම හදිස් ඉගැන්වීම් සිදුවන උසස් පෙළ නිර්දේශිත පොත්වල සඳහන් වන්නේ අන්‍ය ආගමිකයන් මරා දමන්න යන බව උන්වහන්සේ පෙන්වා දුන්නා. මුළු මහත් සමාජයේම අවනත විය යුත්තේ එකම දෙවියන් වන අල්ලාට පමණක් බවද කිසියම් තැනතෙක් ඉස්ලාම් ආගම අතහැර ගොස් දින තුනක් තුළ ඒ පිළිබඳ පසුතැවි නැවත හැරි නොයන්නේ නම් ඔවුන් මරා දමන ලෙස මෙම හදිස්වල සඳහන් වෙතැයිද ඥානසාර හිමියන් පැහැදිලි කළා. මෙරට තුල ක්‍රියාත්මක තවත් අන්තවාදී සංවිධාන කිහිපයක් පිළිබඳ තොරතුරු ඊයේ දිනේත් උන්වහන්සේ කොමිසමට අනාවරණ කළා. වාමිහෙවත් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ ක්‍රියාකාරීත්වය මෙරට තුලද පැහැදිලිව දක්නට ලැබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ එහි ප්‍රධාන කාර්යාලය දෙමටගොඩ මහවිලු උද්‍යානයේ පිහිටා ඇති බවයි. අයි සංවිධානයේ අන්තවාදී ක්‍රියාකාරකම් හා සම්බන්ධ වී මිය ගිය පළමු මෙරට පුද්ගලයා වන නිලම් නැමැත්තාද මෙම වාමි සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බව උන්වහන්සේ පෙන්වා දුන්නා. නිලම් නැමැත්තාගේ බාල සහෝදරයෙකු මෙවන විට අයි සංවිධානයේ අධ්‍යාපන අංශය තුළ කටයුතු කරන අතර නිලම්ගේ මස්සනාවරු දෙදෙනෙකු වන තාකීර් සහ තාවුෂ් යන දෙදෙනා
අය සංවිධානයේ දුරකථන දෙපාර්තමේන්තුව තුල සේවය කර ඇති බවත් ඔවුන්ද මේ වන විට මිය ගොස් ඇති බව උන්වහන්සේ අනාවරණ කළා. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ තාහිර් නැවත්තාගේ බෑණෙකු වන සුහිර් නැවත්තා අය සංවිධානයේ බෞද්ධ චිකිත්සකවරයෙකු ලෙස ක්‍රියා කර ඇති බවයි. හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතාගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචිව පවත්වාගෙන යන හීරා පදනමද අන්තවාදී මතවාදයක් වන ජමාත් ඉස්ලාම් මතවාදයේ අනු යන්නක් බව සඳහන් කළ ජෝන්සර් හිමියන් වැඩිදුරටත් පැවසුවේ හිස්බුල්ලා මහතාද ජමාතේ මතවාදයේ දරන්නෙකු බවට තමන් අනුමාන කරන බවයි. මෙහිදී ජනාධිපති කොමිසම හිටපු අමාත්‍ය රිෂාඩ් බදුවිදීන් මහතා තව්හිද් මතවාදයේ පිටුපස සිටින බවට ඥානසාර හිමියන් විසින් මීට පෙර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ වරක් මැතිවරණ අවස්ථාවක රිෂාඩ් බදුවිදීන් හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ බිරිඳ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැඳවාගෙන පැමිණියේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කර ඇස් පමණක් පෙනෙන පරිදි බවයි. එසේම මඩකලපුව වවුනියා පුත්තලම අම්පාරවැනි ප්‍රදේශවල රොෂාඩ් බදුවිදීන් මහතාට ඇති වත්කම් පදනම් කරගෙන ඔහු විශාල ආධිපත්‍යයක් පතුරවාගෙන සිටින බවද ඔහුගේ සහෝදරයා වර්තමානයේ වන විට අතරංගුට පත්ව තිබීම තුළ රොෂාඩ් බදුවිදීන් මහතාද වහප්වාදී මතදරන්නෙකු බවට තහවුරු වන බවද ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කළා. කෙසේ වෙතත් 2015 නවාණ්ඩුවක් බලයට පැමිණීමත් සමග තමන් ලබා දුන් තොරතුරු පිළිබඳ කිසිදු සොයාබැලීමක් සිදු නොකළ බව පෙන්වා දුන් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ අවම වශයෙන් තමන් කළ පැමිණිලි පවා පොලිසිය විභාග නොකළ බවයි. ස්වර්ගස්ත වූ ගරු අර්නස්ට් පොරොත්තර පේතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි. මෙරට සිනමා උදෙසා අති විශිෂ්ට සේවාවක් සිදු කළ ගරු අර්නස්ට් පොරොත්තර පියතුමන් ස්වර්ගස්ත වූයේ අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. එවන විට උන්වහන්සේගේ වයස අවුරුදු 89ක්. 1931 අගෝස්තු මාස 30 වන දින මාරවිලදී උපත ලැබූ ගරු අර්නස්ට් පොරොත්තර පියතුමන් කාතරත් ප්‍රසිද්ධව සිටියේ. මෙරට සිනමාවට අමිල මෙහෙවරක් සිදු කළ හා කතෝලික සභාවට සිංහලකම ගෙන ආපිය නමක් ලෙසයි. 1957 වසරේ පෙබරවාරි මාස 2 වනදා පූජකවරය ලැබූ උන්වහන්සේ මීසම් ගණනාවක සේවය කරමින් මෙරට කිතුණු දහම ප්‍රචලිත කිරීමට වෙහෙසුණා. 1960 දශකයේ මුල් භාගයේදී දෙවන වතිකානු මන්ත්‍රණ සභාව විසින් යෝජනා කරන ලද ක්‍රිස්තියානි චාරිත්‍ර දේශීයකරණයට ලක් කිරීමේ යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට මුල් වූයේද ගරු අර්නස්ට් පොරොත්තර පියතුමන්. පල්ලිය තුළට ගොක්කොල තොරණද මඟුල් බෙර වාදනයද පොරුවේ චාරිත්‍රද එක් වූයේ ඉන් අනතුරුවයි. කිතුණු ගිහියා තුළ චින්තන විප්ලවයක් දල්වන්නට උන්වහන්සේ විසින් කෘති රසක්ම රචනා කරනු ලැබුවා. මෙරට සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ දක්ෂ තරුණ චිත්‍රපටකරුවන්ගේ නිර්මාණ තෝරාගෙන ඒවා විදෙස් චිත්‍රපට උළෙල සඳහා යෙවීමෙන් එම නිර්මාණවලට අවශ්‍ය ඇගයීම් හිමි කර දුන්නා. ඒ හරහා මෙරටට බිහි වූ දක්ෂ සිනමාකරුවන් සංඛ්‍යාවද අතිමහත්. ස්වර්ගස්ත වූ ගරු අර්නස්ට් පොරොත්තර පියතුමන්ගේ දේහය අද පස්වරුවේ කොළඹ අගරදුගුරු නිල නිවසේ දිව්‍ය හෘදයේ දේවමැදුරේ තැන්පත් කරනු ලැබුවා. එයනු හෙට පසරු 6:30 දක්වා සියලුම පියතුමන්ලාහට උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමිවනවා. අනතුරුව ගරු අර්නස්ට් පොරොත්තර පියතුමන්ගේ දේහය කළුතර කටුකුරුඳ ශුද්ධ ෆිලිප් නේරි දෙව්මැදුර වෙත ගෙන යනු ලබන අතර උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 18 බ්‍රහස්පතින්දා පසරු 2:30ට එම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අත්‍යන්ත්‍ර සහ බතික් රෙදිපිලි ආනයනය කිරීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගත් තීරණය සම්බන්ධයෙන් දේශීය බතික් කර්මාන්තකරුවන් සිය ප්‍රසාදය පළ කරනවා. ඊයේ ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ රටේ ආර්ථිකය පෝෂණය කිරීමට ශක්තියක් වූ දේශීය බතික් නිර්මාණ ශිල්පීන්ට ධෛර්යයක් පිණිස මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙසයි. පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේද අප මේ පිළිබඳව අනාවරණ කළා. රෙදිපිලි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරත වූවන් මුහුණ පෑ ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තීරණය කරත්තේ අත්‍යන්තර සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමටයි. ජනාධිපති මාධ්‍යංශ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ අදාළ කර්මාන්තයේ යෙදෙන මෙරට නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ෂණය කර ගැනීම ඉන් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ආනයිනික රෙදි භාවිතයෙන් නිපැයෙන ඇඟලුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළඳපළ අවස්ථාවක් ලබා දීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. දේශීය බතෙක් නිෂ්පාදනවල විසිතුරු බව නිසාවෙන් ඒවට තේ මිල කළ නොහැකි තරම් වටිනාකමක්. නමුත් ඒ විසිතුරු බව රැක ගැනීමට ඔවුන්ට නොහැකි විය ඇත්තේ වටිනාකම අඩු නිෂ්පාදන විදේශ රටවලින් මෙරට වෙළඳපළට පැමිණීම හේතුවෙන්. මේ පිළිබඳව හෙරු රතු මිනිත්තුව හරහා අප පසුගිය 9 වෙනිදා අනාවරණ කළා. ඒක හරියම පාරක් කියලා තියෙන අපිට ඉතාලි අඩු මිලට වෙළඳපොලේ තියෙන ගන්නේ අද සාරියක් රුපියල් 2000 2500ට අපිට කොටන් සාරියක් හදන්නම රුපියල් 2500ක් විතර දල වශයෙන් වියදම යනවා සාමාන්‍ය සාරි වෙළඳපොලට මූණ දෙන්න විදිහක් නැහැ අසීරුවෙන් තමයි කර්මාන්තය කරගෙන යන්නේ මේ රජයෙන්වත් අපට හොඳක් සිතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන් ඉන්නවා කෙසේ වෙතත් තම කර්මාන්තය සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ අවධානය යොමු වීම සම්බන්ධයෙන් බතෙක් නිර්මාණකරුවන් සිය ප්‍රසාදය පළ කරනවා. තම කර්මාන්තයේ ගැටළු රටට හෙළි කළ හිරු ප්‍රවෘත්ති වෙතද ඔවුන් සිය ස්තුතිය පළ කළා. හිරුනි ආයතනය අනාවරණය වුණා ඒ පුවත ජනාධිපතිතුමා මේ වෙලාවේ ගත්ත මේ තීරණය හොඳ තීරණයක් හැටියට අපි දකිනවා. හිරු මාධ්‍යෙන් අපි මේ බතික කර්මාන්තය ගැන ඉදිරිපත් කරා එය ජනාධිපතිතුමා බලන්න ඇති හිරු මාධ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. බන්ධනාගාර තුල සිට සැලසුම් කෙරෙන අපරාධ මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. කුඩු කිලෝ 1000 ගණන් අල්ලනකොට මත්ද්‍රව්‍යවල මිල ඉහළ යන්න ඕනේ. නමුත් මම දන්න තරමින් කුඩු පැකට්වල මිල ඉහළ ගියේ නැහැ මෙච්චර ඇල්ලුවත්. මොකද්ද රහස? පාතාලයට සම්බන්ධ ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ බන්ධනාගාරය ඇතුලේ ඉඳන්. බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් ගත්තාම හොඳ නිලධාරිනුත් ඉන්නවා. බන්ධනාගාරය ඇතුලේ ඉඳන් කරන අයට සහයෝගය දෙන නිලධාරිනුත් ඉන්නවා. ඉතින් අපි ඒ වගේ අය හඳුනගෙන තියෙනවා. මේ අතරේ බන්ධනාගාර තුල සිදුවන යම් අකටයුතුකම් දැනුවත් කිරීම සඳහා බන්ධනාගාර බුද්ධි ආරක්ෂක නමින් නව ඒකකයක් පිහිටුවා ඇති අතර 0112 678 600 යන දුරකථන අංකයෙන් මහජනතාවට බන්ධනාගාර සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වර්ණ නියෝගයක් නිකුත් කරන්නේද නැත් යන තීන්දුව මේ මාසේ 22 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද ප්‍රකාශ කළා. කොළඹ අගරතුගුරු අතිඋතුම් මෙල්කම් කාදලන රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු 39 දෙනෙකුට සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ වියදමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. වැල්ලවත්තේදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය වන වීණාවී සුලක්ඛනා මහත්මියගේ දේහය මහත්තුරු ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. ලඩාක් හි ඉන්දු චීන දේශ සීමාව ආසන්නයේ ඇති වූ ගැටුමකින් ඉන්දියානු සබළුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. චීන ආරක්ෂකංශ යෝජනා කරන්නේ පළමුව ඉන්දියානු හමුදාව තම දේශ සීමාවට ඇතුළු වූ බවයි. දෙපාර්ශ්වයේම සමාජිකයන්ට වෙඩිවැදීම් සිදු වූ බවට මාධ්‍ය වාර්තා කළද චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ තම පාර්ශ්වයේ කිසියෙකුටත් අනතුරක් සිදු නොවූ බවයි. කොරියානු දේශ සීමාව ආසන්නයේ අද පසරු 2:49ට පිපිරීමක් සිදු වූ බව දකුණු කොරියාව තහවුරු කරනවා. යුද මුක්ත කලාපයේ පිහිටි දෙරට අතර සම්බන්ධතා කාර්යාල පරිශ්‍රය අධාල පිපිරීම සිදුවන ආවේක්ෂණ කැමරා දර්ශන දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍යට නිකුත් කළා. කොරියානු දේශ සීමාවෙන් මෙම සිදුවීම වාර්තා වූයේ යුද මුක්ත කලාපයේ හමුදාව ස්ථානගත කරන බවට උතුරු කොරියාව අනතුරු අඟවා තිබූ පසුබිමකයි. දෙරටේ දේශ සීමා ආශ්‍රිතව වරින් වර මතභේදාත්මක තත්ත්වයන් මතුවන අතර දකුණු කොරියාව විසින් උතුරට එරෙහි පත්‍රිකා බැලුන්වල ගැටගසා දේශ සීමාව ආසන්නයේ මුදා හැරීම මෙවර එම තත්ත්වයට ආසන්න හේතුව වී තිබෙනවා. මේ සූදානම සමුගෙන යන්නට පැත්තක් නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ සම්මුඛ දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලහමෝනේ අද රාත්‍රියේ 9:55ට. අයිබෝවන්.